විශේෂ හාස්‍ය උත්පාදක ජීවන චරිත රංගන සම්ප්‍රදායි ශ්‍රී ලංකාවේ ප්‍රථම ජීවන චරිත රංගන වේදිකා නාට්‍ය සුගත් සමරකොණ්ඩි උතුරේ රාහුල මෙතන අපිට කියලින් කතා කරන්න. මං හිතන්නේ උන්වහන්සේට කියන්නේ මොකද්ද? උතුරේ රාහුල. ආ උතුරේ රාහුල හිමි. කවුද? අපේ නිකායවත් කෙනෙක් නෙවෙයි උතුරේ රාහුල හිමි. මොනවද විනිහම දඩවන්නේ? එක විදිහකට කොහොමද දිවවල් දෙක? ඈ කාගේද කවුද? කවුද මේ දිවවල් දෙකක් තියෙන මිනිහ? ඒකත් මේ ජීවත් වෙලා ඉඳදී මොනවද කරලා තියෙන්නේ? මේ වාර්තා වෙනම් තියෙන්නේ සර්, මේ යා වැඩ කරලා තියෙන්නේ හිටපු ඇමති කෙනෙක්ගේ ප්‍රධාන මේ ලේකම් වශයෙන්. අප්පා! ඇති හැම නම් බේරුණා මිනිහගේ ඇට දෙකවා. මටත්තනි කනගාට මොකද මිනිහම බඩ කනගාටු? රජයේ සේවකයන් වචෙන් පැන්සන් යනකොට ඉතින් අපෙත් සිතිරු වෙයිද දන්නේ නෑ. ඇට දෙක කොහොමද මිනිහ ලොකු දෙයක් වෙන්නේ? කොහොමද ලොකු දෙයක් වෙන්නේ? කොහොමද ලොකු දෙයක් වෙන්නේ? මිනිස්සු මැරෙන ගාන අඩු වුණාම අපි බිස්නස් එක නියකෝ කියලා වෙන්නේ. අවසරයි අපේ හාමුදුරුවනේ, සුවපත් වේවා. ඔබ වහන්සේ විදේශීය ධර්ම ප්‍රචාරක කටයුතු වලට වඩිනවා නේද හාමුදුරුවෝ? එහෙමයි එහෙමයි පින්වත, එහෙමයි. මම ලෝකේ කොහේ හිටියත් අවශ්‍ය ඕන වෙලාවක මාව අමතක. කොහොමද වෙනස සැපයිද? ලෞකික සබ සම්බත් වලට ලොල්ලච්ච මිනිස්සුන්ගෙන් ඈත් වුණා එක හිමිවරු පක්ෂග්‍රාහී වුණාම මිනිස්සු දුක කියන්නේ කාටද? විස පාසනම් වුණත් හැමදාම ටික 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 කනකොට ඒකට මේ ශරීරය හුරු වෙනවා. රෝහලේ වර්තමාන අලුත්ම තත්ත්වය. මොකද මිනිහා මෙප් මෙරිච්ච මිනිසුන්ට සේලයින් දෙනවා කියන්නේ? සේලයින් දෙන්න පටන් ගත්තේ සර්. ලෙඩා මැරෙන්න ඉස්සෙල්ල සර්. පඩිය මදිනේ කෑමට සර්, එයාල කියන්නේ අත්‍යවශ්‍ය ආහාර මිල ඉහළ යාමේ ප්‍රශ්නය මේ ජනතාවට තියෙන සාමාන්‍ය ප්‍රශ්නයක්. ඒ නිසා මේ ජනතාවට කන්න පුරුදු කරන්නලු තනකොළ වර්ග. කිරිපිටි මිල ඉහළ යාමේ ප්‍රශ්නය සඳහා විසඳීමට මව් කිරි බොන වයසේ ඉඳලා මේ රටේ සෑම පුරවැසියෙකුටම බොන්න පුරුදු කරන්නලු කිරි වෙනුවට බිය. මේක දැඩි ආරක්ෂිත කලාපයක්. මේක ඇතුළට එනකොට ඉනෙහි චෙක් කරන්න ඕනේ. නාකිලගේ පුරා වලන්නේ නැකමයි චොකරේ ගනිලා. අහෝ සෑම ආර්ථික පරිහරණය. අනේ අනේ බලන්න. කිනෝ සර් දේවණාව සභාව වලන්න ආපු කමන්ට. දේවණා සභාව තමයි රට කරවන ලොකුම මාමලගේ ලොකුම උත්තරීතර සභාශාලාව කියලා. ඉතින් මේ සභාවේ මාමලා සභ්‍යවචන කතා කරන්නේ උන් ඔක්කොම එළියට ඇදලා දාලා අපේ උන් ඔක්කොම දානවා ඇතුළට. ඔක්කොතරකම් කරලා තනියම නොකනේක මොකක් කරි රහසක් ඇතිනේ. නැඩිංගල් අංක 25 26 දැන් තමල්ලා දන්නවද තමල්ලාට තියෙන පැහැලා තියෙන රාජකාරිය මොකද්ද කියලා? ඔව් අපි දැන් දන්නවා අපි කලයුත්තේ කුමක්ද කියලා. බුද පූජා බහාණ්ඩ ලෑත් කරන මගේ මහා පූජාවකට අපිට කරන්න බැරි දෙයක් රාහුල කියන භික්ෂුන් වහන්සේ කළ නිසා වෙන්නේ ඇති මෙච්චර සත්කාර සම්මාන කුද සත්කාර.
පින්වත ඇමරිකාවේ හොලිවුඩ් පුරේ චිකාගෝ නුවර මම බණ කිව්වේ නෑ ජස් මට බණ කියවුණා සර් වැද්ද දෙන්නේ කැවිඳින ලොක්ක හම්බෙට දමානේ ඉඳලා අපට කුඩු පොරව උතර නැගිල්ලද ඔව් සර් මං කිව්වා සර් කෙනියන් දෙන්න බෑ කියලා එතකොට මොකද කිව්වේ එතකොට සර් ඌ මාර කතාවක් කිව්වනේ එංගලන්තේ බකින්ග්හැම් පැල්කොටේ මහරජිනේ ඊරිගාවටත් ගියේ මේ පොරෝ කෙටි අරන් නම් ඒ ඊරිටත් එළිය මහා ඌරෙද්ද තොගේ බහයකා කියලා කොහොමද නැන්ද මොකද බඳුද බල ආන්න පොච්චේ ඉන්න හැමතේ ඌරලා ගාමසේ ඌරලා එකතු මන්නේ වෙලා කැලේ කොච්ච පටාරිනවා සද්දයි
පස්සේ බලේ ඉන්නේ අපිම තමයි. අපි කියන්නේ මමම තමයි. ලොක්කා තමයි. මම කියන්නේ අපිම තමයි. අපි කියන්නේ මමම තමයි. මම කියන්නේ අපිම තමයි. ශිල්පීන් සමග සජීවීව දැකගන්න එන්න රඟහලන සුගත් සමරකෝන්ගේ උතුරේ රාව නව නිෂ්පාදනයක් ලෙසින් දැන් යළිත් රටවටා